හැමෝටම ආයුබෝවන් කොම්බන් වා. ඉතින් මම ඔයාලට අද දැනුවත් කරන්න හදන්නේ අමුතුම දෙයක් ගැන. ඉතින් මේක මම කලින් කතා කරන්න හිතපු නැති මාතෘකාවක්. නමුත් වර්තමානයේදී ලංකාවේ වෙච්ච සිදුවීමක් නිසා, ලංකාව ගැන වෙච්ච සිදුවීමක් නිසා තමයි මේ ගැන කතා කරන්න ඕනේ කියලා මම හිතුවේ. ඉතින් මේක ගැන කතා කරන්න මූලිකම හේතුව වුණේ, අපි දන්නවා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක ඕස්ට්‍රේලියාවේදී කාන්තාවකට ලිංගික අතවරකා කියලා පොලිසියට අහුණා. ඉතින් මේක ඇහුවම මට මතක් වුණේ ජපානයේත් මේ වගේ සිදුවීම් සෑහෙන ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඉතින් විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ටත් මේ වගේ සිදුවීම් වාර්තා වෙලා තියෙනවා. බොහොම දෙනෙකුට ලංකාවට යන්න වෙලක් තියෙනවා. අනේ නිසා තමයි මම හිතේ මේ මාෆියාව ගැන, ඇත්තටම කිව්වොත් මේක මාෆියාවක්, මේක ගැන ඔයාලවත් දැනුවත් කරන්න. මොකද අලුතෙන් ජපානයට ඉන්න අයව දැනුවත් කරලා තියෙන එක හොඳයි නිසා. ජපානයේ ඉන්න කට්ටිය මේ ගැන ගොඩක් අනිවාර්යයෙන්ම දන්නවා වෙන්න පුළුවන් දැනටමත්. මොකද මේ කතන්දර හැමෝම අහලා තියෙනවා. ඉතින් ඒ වගේම න්ියුස් වලත් ගිහිල්ලා තියෙන නිසා. ඉතින් දැන් ධනුෂ්ක ගුණතිලකගේ සිද්ධිය ගත්තොත් එහෙම, ඒක ඇවිල්ලා ඩේට් ඇප් එකකින්, ටින්ඩර් කියන ඇප් එක. ඉතින් අපි හැමෝම දන්නවා ඒක ගැන තාමත් මේ ඒ සිද්ධිය ගැන නීතියෙන් විභාග වෙලා නැති වුණත්, ඒ ගැන මම දකින කෝණයෙන් කිව්වොත් එහෙම, දැන් ගෑනුළමෙක් ඒ ටින්ඩර් ඇප් එක පාවිච්චි කරලා ඉතින් ධනුෂ්කව ගෙදරට ගෙන්න ගන්නවා කියන්නේ එයත් ඉතින් හොඳම කෙනෙක් වෙන්න බෑ 100%ක්. මොකද ඒ ඇප් එක පාවිච්චි කරනවා කියන්නේ මේ වගේ අරමුණකින් තමයි. ඉතින් එහෙම බැලුවාම ධනුෂ්කටම 100%ක් වැරද්දක් කියන්න අපිට හැකියාවක් නැහැ. තාම මේ සිද්ධිය විභාග වෙමින් පැවතුනාට මන් දකින විදිහට මම හිතන්නේ මේක ගොඩක් දුරට මේ අර ජපානයේ තියෙන මාෆියාවම වෙන්න ඕනේ. මොකද ජපානෙත් මේ මාෆියාව තියෙනවා. විශේෂයෙන්ම ඩේට් ඇප් තියෙනවා මෙහි, ටින්ඩර් නෙමෙයි, ටින්ඩර් තියෙනවා. ටින්ඩර් වලට අමතරව මෙහි වෙනත් ඇප්ස් රාශියක් තියෙනවා. ඕගොල්ලන්ට බලාගන්න පුළුවන්. ජපානයේ ඉන්න අය දන්නවා YouTube එකේ වීඩියෝ එකක් බලලා දුනත් ඒ ඇඩ් යනවා. වගේම වෙනම වර්ග තියෙනවා, කවුරුත් නොදන්න ඇප්ස් තියෙනවා, සමහර හැංගිලා තියෙන ඇප්ස් තියෙනවා. ඉතින් විවිධ ඇප්ස් මගින් මේ වැඩිහිට යන පමණක් වූ ඇප්ස් වලින් පුළුවන් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට කරන්නේ මේ කාන්තාවන්, විශේෂයෙන්ම ජපන් ජාතිකයන් හෝ චීන ජාතිකයන් හෝ මේ කොරියානු ජාතිකයන්, මේ විවිධ ජාතිකයන් මේ කරන කට්ටිය ඉන්නවා. ගොඩක් වෙලාවට මේ කාන්තාවන් තමයි මේක කරන්නේ. ඉතින් මේක ජාවාරමක් විදිහට සංවිධානාත්මකව වෙන්නේ, මේකට පිරිමියත් සම්බන්ධයි. ඉතින් මේගොල්ලෝ කරන දේ තමයි මුලින්ම පිරිමි කෙනෙක්ව කවහරි විදේශ ජාතිකයන්ට වැඩි මේක වෙනවා. ඒකට හේතුව තමයි විදේශ ජාතිකයන්ට විශේෂයෙන්ම මේ ගැන කතා කරන්න අවබෝධයක් නැහැ, මේ ගැන රට ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ වගේම මේගොල්ලෝ හිතනවා විදේශ ජාතිකයෝ කියන්නේ ගොඩක් සල්ලි තියෙන පිරිසක් කියලා. ඒගොල්ලෝගෙන් ගාණක් කඩාගෙන තමයි මේ අපරාධය කරන්නේ. ඉතින් ඒගොල්ලෝ කරන්නේ හොඳ ඇමක් දාලා, ගෑනු කෙනෙක්ව දාලා විදේශ ජාතිකයෙක්ව ඇප් එකකින් ඔවිදිහට චැට් කරලා අල්ල ගන්නවා. ඉතින් චැට් කරාට පස්සේ ගොඩක් වෙලාවට හම්බෙන්න එන්න කියන. ඉතින් හම්බෙන්න එන්න ගොහම අර මේ අපේ කට්ටියත් ඉතින් කොල්ලෝ දන්නේ නැද්ද, ඒකට හරි ආස නිසා යනවා. ඉතින් ගියාට පස්සේ එතනදී වෙන සිතුවීම තමයි ඉතින් මොන හරි ලිංගික අතවරයක් කරා කියලා, නැත්තම් මොන හරි කරන්න දීලා බලෙන්න මේ කැමැත්තෙන් කරන්න දීලා. නමුත් පොලිසියට කතා කරලා ඒ තමන්ගේ ස්ථානයේදී පොලිසිය ගෙන්නලා කියනවා මෙයා ලිංගික අතවර කරන්න හැදුවා කියලා. එතකොට ජපන් නීතියට අනුව බොහෝ විට කාන්තාවගේ පැත්ත තමයි ගන්න. එතකොට මොකද වෙන්නේ, අර පිරිමියා අහු වෙනවා. ඉතින් ওই වගේ වෙච්ච ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක්ම මම අඳුරන කට්ටියත් ඉන්නවා, ලංකාවට ගිය කට්ටියත් ඉන්නවා, හරිම අවාසනාවන්ත විදිහට. ඒ වගේම ඇත්තටම නරක වැඩ කරලා කියා තින්නවා. නමුත් මේ වංචාවට, මේ මාෆියාවට අහු වෙලා නිකරුණේ අපරාධේ ලංකාවට ගිය කට්ටියත් ඉන්නවා. ඉතින් මේකට අහු වුණාට පස්සේ විශාල මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා දඩයක් ඒ කාන්තාවට. ඉතින් එතකොට ඒගොල්ලන්ට ඒ ඩේට් ඇප් එක හරහා මේකෙන් සල්ලි හම්බ කරන මාර්ගයක් විදිහට තමයි මේගොල්ලෝ මේක කරන්නේ. ඉතින් ඕගොල්ලෝ වුණත් ජපානයේ ආවම මේ ගැන හොඳ සැලකිලිමත් වෙන්න, විශේෂයෙන් Facebook එක හරහා messages එනවා, line හරහා, මේ line කියලා app එකක් තියෙනවා. ඒ line කියන්නේ ඇවිල්ලා සාමාන්‍යයෙන් WhatsApp වගේ ජපානයේ තුල පාවිච්චි වෙන app එක. ඉතින් මම මේ නොදන්න අයට කියන්නේ, ජපානින් අයට නම් මේ අමුතු දේවල් නෙමෙයි. ඉතින් මේ line හරහා ඔයාලට අමුතු messages එන්න පුළුවන්, වගේම phone එකට කෙලින්ම messages එන්නත් පුළුවන්. මේ apps මාර්ගයෙන් ඕගොල්ලෝ විවිධ දේවල් වලට පොළඹවා ගන්න උත්සාහ කරනවා. ඉතින් බොහෝ වෙලාවට පිරිමියයි මේකට අහු වෙනවා. මොකද හැඟීම් පාලනය කරගන්න බැරි වුණාට පස්සේ ඔකට ගිහිල්ලා අහුවුණොත් එහෙම අනිවාර්යයෙන්ම හැමෝටම මේක වෙනවා කියලා මම කියන්නේ නැහැ. නමුත් බහුතරයක් වෙලාවට මේ මාෆියාව ක්‍රියාත්මක වෙනවා ජපානය තුළත්. ඉතින් ජපානය විතරක් නෙමෙයි, මේක මතක ලංකාවෙත් තියෙන්න පුළුවන්. මේ විදිහට ගෑනුව දාලා මේ මුලා කරලා සල්ලි ලබා ගන්න එක. ඉතින් මේ විදිහේ දේවල් ලෝකේ ඕනම තැනක තියෙන පුළුවන්. ඉතින් මම හිතනවා
ඔස්ට්‍රේලියාවේ කැනඩාව ඇමරිකාව ජපානය මේකෙන් කරන්න මේ ගොල්ලො අර මාළු බාන වගේ හොඳ මාළුවෙක් කෙනකන් ඉඳලා ඒ මනුස්සයාව අරන් ගිහිල්ල ඊට පස්සේ එයා ලිංගික අතවරක් හෝ නැත්තම් සෙක්සුවල් හැරස්මන්ට් ඇහවල දන්න ජපානි සෙකුහර නැත්තම් සෙක්සුවල් හැරස්මන්ට් අපි මෙහි කියන්නේ සෙකුහර කියලා නැත්තම් පවහර කියනවා පව හැරස්මන්ට් ඒ කියන්නේ ගහලා කාන්තාවකට ගැහුවොත් හරි ඒ දේවල් ගැන නීතිය ඉතාමත් දැඩිව ක්‍රියාත්මක වෙනවා ලංකාවේ නීතියට වඩා ගොඩක් සැරයි. ඉතින් ඒක නිසා එහෙම කරාට පස්සේ ඒකට අහු වුණොත් එහෙම ඔයාට විශාල වන්දි මුදලක් කාන්තාවට ගෙවන්න නම් මොකද බොහෝ වෙලාවට කාන්තාවගේ පැත්ත ගන්න නිසා. ඒකත් දැන් මේ ඇප් වලින් හම්බුණාට පස්සේ බොහෝ වෙලාවට පිරිමි කට්ටිය තමයි කාන්තාවන් ඉන්න තැන් වලට යන්නේ. එහෙම ගියාට පස්සේ එතනත් කාන්තාවට වාසි. මොකද කාන්තාව ඉන්න තැන තමයි පිරිමියා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ දේවල් කරන්න කලින් හොඳට හිතලා බලන්න සහ පුළුවන් තරම් හොඳට මොලෙන් කල්පනා කරලා වැඩ කරන්න හැඟීම් වලට වහල් වෙලා වැඩ කරොත් දැන් ඊයේ පේනවා ඔය ඊයේ පෙරේදා වෙච්ච දේවල් වලින් කොච්චර ලොකු තැනක හිටියත් තමන් කොච්චර ලොකු පුද්ගලෙක් වුණත් තමන්ට කොච්චර වත්කම් තිබ්බත් තමන් කොච්චර බලවත් කෙනෙක් වුණත් ඒ වැරදෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයාලා වුණත් ඒ හැඟීම් වලට වහල් වෙන්න එපා. පුළුවන් තරම් ජපානයට එන කට්ටිය විශේෂයෙන්ම තමන් අරමුණක් තියාගෙන ඉන්න දැන් මෙහි ආවට පස්සේ ඔය ලස්සන ලස්සන ගෑනු ළමයි දකි කොටට හඳන් යන ගෑනු ළමයි දකිනවා ඊට පස්සේ ඕවා පස්සේ යනවා. ඉතින් ඒ දේවල් මේ තියෙනවා ජපානය කියන්නේ. ඉතින් හැම දෙයක්ම තියෙන රටක් ජපානය ඇවිල්ලා නරක පැත්ත හොඳ පැත්ත හැම දෙයක්ම තියෙන. ඉතින් අපි ජපානය හැමතිස්සෙම ගොඩක් අය දකින්නේ මේ ජපානය ඇවිල්ලා සුන්දර හර මේ මවල පෙන්වන්න හදන සමහර මේක දිව්‍ය ලෝකයක් මෙහෙමයි කියලා. මෙහෙමයි ජපානය ඇතුළේ දිව්‍ය ලෝකෙත් තියෙනවා අපායත් තියෙනවා. ඒක මතක තියාගන්න. අන්ත දෙකටම යන්න එපා. ඉතින් මධ්‍යස්ථව ජීවත් වෙන්න අවශ්‍ය දේවල් විතරක් කරන්න. විශේෂයෙන්ම ස්ටුඩන්ට් වීසා එන කට්ටිය අදාළ කාලේ ඉගෙන ගන්න තමන්ගේ දේවල් කරගෙන හරියට ස්කෝලේකට ගිහිල්ලා ඉගෙන ගන්න. මොකද ස්කෝලේ යන්නෙත් නැතුව ඇටෙන්ඩන්ස් උත් නැතුව අන්තිමේ ඉඳලා නිකන් කාලකන්ණි වෙනවට වඩා ජම් කිසි දෙයක් ඉගෙන ගන්න එක තමයි කරන්න ඕනේ. ඔය විශේෂයෙන්ම ස්ටුඩන්ට් වෙන කාලේ ඉගෙන ගන්න. ඒක තමයි ඔයාලට වටිනම දේ. කතාව කියනාට උගත මනා ශිල්පයමයි මතු රැකෙනා. අනාගතයේට ඔයගොල්ලන්ට හොඳ රස්සාවක් ගන්න හොඳ තැනකට යන්න අවශ්‍ය වෙන ඔයගොල්ලෝ ලැංග්වේජ් ස්කූල් එකේදී ඉන්න විදිහනුව තමයි. ඒ කරන දේවල් තමයි අනාගතයට බලපාන. ලැංග්වේජ් ස්කූල් එක තමයි වාගේ මූලික අඩිතාලමනේ. ඒ අඩිතාලම හරියට හදාගන්න. ස්ටුඩන්ට් වීසා එන කට්ටිය. අනිත් කට්ටියට කියන්න තියෙන්නේ වෙන වීසා වලින් එන කට්ටිය උනත් SSW ට්‍රේනින් වීසා නැත්නම් ඔය හියුමැනිටීස් ඇන් ස්පෙෂලිස්ට් ඒ ඕන වීසාකකින් එන කට්ටිය ලේබර් වීසා හරි ඕන වීසාකකින් නැත්නම් ඩිපෙන්ඩින් වීසා ගමන්න ඕන වීසාකකින් එන කට්ටිය ඒ ගැන සැලකිලිමත් වෙන්න හැඟීම් වලට වහල් වුණත් අර කොයි හරි වෙලාවක කොට්ටෝක කොට කොට ගිහිල්ලා කෙහෙල් ගහට කොටපු දවසට හොට පැටලෙනවා වගේ. ඉතින් ඒ වගේ අහුවෙන්න පුළුවන්. ඉතින් පුළුවන් තරම් ඒ දේවල් ගැන සැලකිලිමත් වෙන්න. ඉතින් මාෆියාව කියන දේ හැමෝම මාෆියාවක් නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් ඒ ඇප් වල ඉතින් ගොඩක් වෙලාවට ඒ දේවල් තියෙනවා. විශේෂයෙන්ම මේ විදේශ ජාතිකයන් ටාගට් කරගෙන ඒ ට්‍රැප් තියෙනවා. ට්‍රැප් එකට අහුවෙච්ච ගමන් ඉතින් ඕගොල්ලෝ අර නරේට අහුවෙච්ච කුකුලා වගේ තමයි. බේරීමක් නැහැ. විශේෂයෙන්ම ලිංගික මේ හැරස්මෙන්ට් මේ ස්ත්‍රී දූෂණයක් හෝ එහෙම නැත්නම් අතවරයකට වුණොත් ඉතින් ලොකු දරුණු කේස් එකක් වෙනවා ජපානය තුළ. ඉතින් මේ දේවල් ඔයගොල්ලන්ට කියන්නේ මට ඇත්තටම වැඩක් නැහැ. නමුත් අර සිදුවීම නිසා ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා හිතුවත් ජපානයේ මේ දේ මම දැකලා තියෙන නිසා. ඉතින් ධනුෂ්කගේ සිදුවීම මම හිතනවා බොහෝ දුරට මේ වගේ එකක් තමයි. මොකද ඒ ගෑනු කෙනත් ටින්ඩර් ඇප් එක පාවිච්චි කරලා තමයි ධනුෂ්කව ගෙන්නගෙන තියෙන්නේ. ඉතින් එහෙම එකේ බලෙන් කරා කියලා කියනවා. ඉතින් ඒ වගේ තමයි ඔය සිද්ධියම තමයි ජපානුණත් වෙන්නේ. ඉතින් පුළුවන් තරම් පරිස්සමෙන් ජීවත් වෙන්න හොඳ විදියට අදාළ දේවල් කරගෙන පස්සෙක් තැනකට ආවට පස්සේ ස්ථාවර වුණාට පස්සේ ඕන දෙයක් ඉතින් කරගන්න. මුලින් මුල් ටික හරියට ඔය දේවල් ගැන සැලකිලිමත් වෙන්න. මුල් ටික නෙමෙයි පස්සේ කාලෙක වුණත් ඔය දේවල් වෙන්න පුළුවන් කාට වුණත්. ඒක නිසා ඒ දේවල් වලට අත දාද්දි පරිස්සමින් කටයුතු කරන එක තමයි වඩාත් හොඳ. එහෙමනම් මේක වැදගත් වෙයි කියලා මම හිතනවා ඔයාලට ගොඩක්. මොකද මේක කවුරුත් කතා කරන්නේ නැති පැත්තක් විශේෂයෙන්ම ජපානය ගැන. ඒ වගේම මමත් කතා නොකරන්න හිටපු පැත්තක් අර සිදුවීම නිසා තමයි මට කතා කරන්න ඕනේ කියලා හිතුනේ. මම හිතනවා මේකෙන් ඔයාලට ගන්න දෙයක් තියෙවි කියලා. වැදගත් නම් අනිත් අයට බන් ෂෙයා කරන්න. එහෙමනම් අපි ආයෙත් හම්බෙමු තවත් මේ වගේ විස්තරයකින්. අද ගිහින් එන්න සනා ස්තුතියි.